අද අපිත් ඇවිත්න්නේ ඉරෝෂ ටේඩර්ස් ආයතනයට. අපි ඉරෝෂ ටේඩර්ස් ආයතනය හිමිකරුවන ගමගේ මහත්මයත් එක්ක තමයි අද අපේ ව්‍යාපාරික කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කතා කරලා බලමු එතුමාගේ ව්‍යාපාරික අත්දැකීම් සහ දැනට ඔහුගේ වර්තමාන ව්‍යාපාරික තත්ත්වය මොන වගේද කියලා. ඉතින් ගමගේ මහත්මයා අයිවෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඔබගේ වර්තමාන ව්‍යාපාරික තත්ත්වය සහ වර්තමාන ජීවන තත්ත්වය ගැන අපිට හැඳින්වීමක් කරවොතින්. දැන් ඇත්තටම මේක පුද්ගල සමාගමක් විදිහට ඒරෝෂ ට්‍රේඩර්ස් පුද්ගල සමාන සමාගමක් විදිහට තමයි අපි ලියාපදිංචි කරලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම වසර 30කට වැඩි කාලයක් අපි මෝටර තානායන කරලා අද ඇවිල්ලා තියෙන තත්ත්වය බලනකොට අපි හොඳ තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් වශයෙන්. ඒ වගේම ඔබේ ව්‍යාපාරික ජීවිතය එහෙම නැත්නම් ඔබේ ජීවිතය වෙනස් කරපු ටර්නින් පොයින්ට් එක කොතනද? ටර්නින් පොයින්ට් කියන්නේ මම ව්‍යාපාරික වාහනයන කරන තැනට එන පොයින්ට් එකනේ. මම කියන්නම් මම වාහන වලට මේ හැදුනේ කොහොමද, වාහනයක් විකුණන්න ලෑස්ති වෙන කියන තැන පටන් ගන්නවා. ඒක මීට අවුරුදු 30 කට කලින්. ඒ මගේ ටිකක් හොබි එකක් තිබුණා. වාහනයක් අරගෙන පොඩක් ලස්සනට හදනවා. ඒ හදලා පොඩක් පදින්න ආසාවක් තිබුණා. එතකොට මම මගේ ව්‍යාපාරයක් තියෙනකොට මම උත්තරදී තමයි ඒ වාහනයක් හදලා ලස්සන තියෙනකොට කවුරු හරි ඇවිල්ලා ඒක මගෙන් ඉල්ලනවා විකුණනවද කියලා. මට හිතුණා ඒක විකුණලා තව එකක් අරන් හදන්න ඕනේ කියලා. එතකොට මම ගේන වාහනේ කවුරු හරි කීයක් වැඩියෙන් ඉල්ලලා ගන්න පටන් ගත්තා. මට තේරුණා මේක ඉදිරියට කරගෙන යනවා නම් මම කරන ව්‍යාපාරේ වැඩි හරි ලේසි, මේ හරි තෘප්තියක් ලැබෙන දෙයක් කියන තැන තමයි පටන් ගන්න. පටන් ගත්තේ මේ අවුරුදු 30 කට කලින්. ඊට පස්සේ මේ දැනට ව්‍යාපාරික தත්ත්වය, එහෙම නැත්නම් දැනට ඔබේ ව්‍යාපාරයේ තියෙන தත්ත්වය ගැන අපිට කෙටි හැඳින්වීමක්. ඒ කියන්නේ දැනට යුනිට් කීයක් මාසයකට අලෙවි වෙනවද, එහෙම නැත්නම් කස්ටමර්ස්ලාගේ එන ප්‍රමාණය මොන වගේ தත්ත්වයක්ද තියෙන්නේ? දැනට ඇත්තටම මේ දැන් 2019 මේ මාස මේ වෙනකොට අපි සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙට කලින් යුනිට් 50ක් 70ක් අතර අලෙවි කරන්න පුළුවන් தත්ත්වයකට අපි මේ අපේ ව්‍යාපාරය දියුණු කරගෙන තිබුණා. ඒක අපේ ව්‍යාපාරයේ තියෙන ගුණාත්මක භාවයත් එක්ක ලැබිච්ච දෙයක්. අනි දෙක අපි හරි ඒ කරන්න ඕන සේවාව අවංකවම කරන තේතනන් තමයි මම වාරුත් එහෙම කරේ. මූලිකව කරන වගේ නෙමෙයි, දැන් ආනයන කරන අලුත්ම වාහනයක් ගෙනල්ලා විකුණනොත් කස්ටමර් ඒ අවුරුදු 5ක් යනකම් අපිත් අපේ සම්බන්ධය නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි හොඳ වාහනයක් දෙනවා නම් ඒ ගනුදෙනුකරුවෝ අපි අපේ ව්‍යාපාරයට උදව් කරන විදිහේ දෙයක් තමයි අපිට ලැබෙන්නේ හැම තිස්සෙම. ඒකට හේතුව මොකද, ගනුදෙනුකරුවෝ හොඳයි කියලා ප්‍රචාරය වෙනව නම් අපි ගාවට ගනුදෙනුකරුවෝ තවත් එන්න ගන්න. ඕක තමයි වාසිම දේ. සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ඔබතුමා ලබාගෙන තියෙනවා. අනිවාර්යෙන්ම ලබාගෙන තියෙනවා. මම ඊට වැඩි දෙයක් ඕනේ මෙතන කියන්නේ. සල්ලිම විතරක් ජීවිතේ සතුට නෙමෙයි. ව්‍යාපාරිකයෙක් වෙනකොට මූලික තියෙනවා ඊට වැඩි කරුණු ගොඩක්. සමාජෙත් එක්ක අපි ගනුදෙනු කරන කමය අනිත් ගියාම පවුලක් විදිහට මට දුවති පුතකේ ඉන්නවා. එකට බිරිඳක් ඉන්නවා. මේ අයත් එක්ක මම ආපු ගමනේ මගේ වෙනම ටාගට් තිබුණා. මම දියුණු වෙන වගේම ළමයට හොඳට අධ්‍යාපනය දෙන්න, ළමයි හොඳ තැනකින් යන්න මට ඒකෙන් සතුටුයි. මගේ එක්කෙනෙක් දුව ඩොක්ටර්, මගේ පුතා ඉංජිනේර කෙනෙක්. මට දැන් ෆයිනෑන්ෂල් පැත්තට වැඩිය මම සතුටු වෙනවා ඒ ගැන. නමුත් මම පටන් ගත්ත තැනෙල්ල අද එනකොට මට කිසිම කරදරයක් නැතුව මේ ඇඩ්වර්ටයිසින් කියන එක බැහැරව මගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වුණේ මගේ හොඳ ක්‍රියාවලියක් තිබුණා. ඒ විදිහටයි මම දකින්නේ. ඔබතුමා දැනට ආනයනය කරන මෝටර රථ සහ ආනයනය කරන රටවල් මොනවද? දැනට ජපානයෙන් මූලික වශයෙන් ජපානයෙන් ආනයනය කරනවා. ඊට ගියා එංගලන්තෙන් ආනයනය කරනවා. ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරනවා. ඩුබායි වලින් ආනයනය කරා. ඊට පස්සේ තායිලන්ඩ් වලින්. ඒ හැම රටකින්ම වාහන ආනයනය කරනවා. ඔව්, ඒ වගේම තමයි දැනට රජයමකින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තිය ඔබේ ව්‍යාපාරයට මොන වගේ විදියටද බලපාන්නේ? ඇත්තටම බදු අය කිරීමෙන් රජයේ තියෙන අවශ්‍යතාවන් අනුවනේ බදු වෙනස් කරන්නේ. සමහරවල් ලංකාවට වාහන ආනයනය කරන වැඩි වෙනකොට සමහර වෙලාවට බදු වෙනස් කිරීම රජය වශයෙන් කරනවා. මොකද රටේ ඉල්ලුමට වැඩි වාහන ප්‍රමාණයක් එනවනම්
එකකු රජයේ ආදයම් පියෝගන්න ක්‍රමවේද තියෙනවා ඒවා ඒව හරහා ඒව වැඩි වෙන. නමුත් පාරිභෝගිකයන් වශයෙන් ඒ හැම පාරිභෝගිකයෙක්ම වැඩිවෙන් ඒක ගන්න හිතන්නේ නැහැ. ටික කාලයක් ගියම ඒක අමතක වෙලා වාපෝ ගන්නවා. ඔව් ඒ වගේම ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න සෝෂල් මීඩියා මොන වගේ බලපෑමක්ද කරන්නේ සහ ඔබ දැනට පාවිච්චි කරන සෝෂල් මීඩියා මොනවද? දැන්ට ඇත්තටම මම එහෙම මූලික වශයෙන් අවුරුදු ගානටම කරේ නැහැ. මේ ලං අවුරුදු 3ක් 2ක් විතර ඉඳලා තමයි පොඩි ඒ පැත්තට නැඹුරුනේ. ඒ කියන්නේ මගේ පුතා මෙහෙට ආවට පස්සේ එයා තමයි ඔය Facebook වලින් මීඩියාස් වලට පොඩි අපි විස්තර දැම්මට පස්සේ ඒවා හරහා දන්නුකරු වැඩිපුර එන්න ගත්තා. මොකද දන්නේ නැති අය මේ ආයතනය ගැන තියෙන රිවිව්ස් වලට මේ ආයතනය හොඳ ආයතනයක් කියලා මිනිසුන් අතරට ගියාට පස්සේ අපි 50ට තිබිච්ච සේල්ස් 70ට 80ට යනකම් වැඩි වුණා. ඔබේ කස්ටමර්ස්ලා මොන විදිහේ ෆීඩ්බැක්ද දෙන්නේ? කියන්නේ දැනට ඔබේ සර්විස් එක ඔබේ සේවකයන්ගෙන් ලැබෙන සර්විස් එක ගැන සැලකීමෙන් කතා කරනවද එහෙම නැත්නම්? අනිවාර්යෙන් ඔක්කොම මම 100%ක් මම සතුටු වෙනවා. මම ඒක මූලිකව මම මෙතන ඉන්න අය සමහර මගේ සේවකයන් අවුරුදු 18 අවුරුදු 15 ඒ අය මගේ ක්‍රියාවලිය හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. මම අවශ්‍ය වෙන මට මොනවද ඕනේ මම බලාපොරොත්තු වෙන මොනවද ඒ දේ එයාලගෙන් වෙනවා. ඒකින් මට හරි සතුටුයි. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරන එක ගැන. ඔබේ අනාගත ඉලක්කයන් මොනවද ව්‍යාපාරයේ පැත්තේ? ව්‍යාපාර මං ආසයි. මට දැන් ඇත්තටම මේක මේ ආපු ගමනේ දැන් අපි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ තැන රැකගෙන මේක ගෙනියන එක තමයි ආසයි. දැන් රටේ තියෙන ආර්ථිකයත් එක්ක හැම ව්‍යාපාරයක්ම දැනට යනවා, පිටිපස්සට යන ගතියක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒක එතනින් පල්ලෙහාට එන්නේ නැතුව රැකගන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ වගේම ආකර්ෂණ නීතිය, එහෙම නැත්නම් ලෝ ඇට්‍රැක්ෂන්, ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නට ඔබතුමා මොන විදියට පාවිච්චි කරේ සහ ඔබ ඒ තුලින් ලබාගත් දියුණුව මොන වගේද කියලා අපිට සඳහන් කරොත්? හැමදාම ඔය ප්‍රශ්නේ හැමදාම මම බලාපොරොත්තු වෙන එකක්, මම මගේ හිතේ තියෙන එකක්. මම හැමදාම දවස ගානේ හිතනවා තව අපි ඉදිරියට යන්නේ කොහොමද, ඒකේ ගුණාත්මක විදියට යන්න ඕන, ඉදිරියට යනවා කියලා ගිහිල්ලා වැඩක් නැහැ. ඒ අපි ගනුදෙනු කරුවත් එක කරන ගනුදෙනුනේ එයාලගේ සටිස්ෆැක්ෂන් එකත් එක්ක තමයි අපිට මේ ඔක්කොම ලැබෙන්නේ. ඉතින් ඒ යනකොට අපිට හිතනෝ නම් මේක නෙමෙයි ඊට වැඩිය හොඳ වාහන ගේන්න, මේ අවුරුදු වෙනකොට මේ වගේ ඉන්න ඕනේ. ඒ ටාගට් තියෙනවා. ඒ ටාගට් ඔක්කොටම මම කරදරයක් නැතුමාව. ඒ වගේම තමයි දැන් ඔබතුමා ගෙනත් තියෙනවා Audi A7 2019. දැනට ලංකාවට ආනයනය කරපු පළවෙනි සහ අහලා තියෙන වාහන අතරින් මේක තමයි සාමාන්‍යයෙන් දැනට මාකට් එකේ කවුරුවත් තාම මිලදී කියනවත් නැති වාහනයක්. ඔබ ඒ වගේ අවදානමක් ගත්තේ ඇයි? මුලින් ඉඳලම අවදානමක් ගත්තේ නැතුව කිසි කෙනෙකුට ගමනක් යන්න බෑ. මොකද අවදානම තමයි ව්‍යාපාරිකයෙම හොඳම තියුණුම ආයුධය. අවදානම රිස්ක එක ගත්තේ නැතුව කවදාවත් ඒ තැන්ට යන්න බෑ. මගේ අවුරුදු 30 ඉතිහාසයේ මම රෙජිස්ටර්ඩ් වාහන කරන කාලේ මගේ ඒ සාපේක්ෂව කරපු අය ඉන්නවා. අද වෙනකොට එක වාහනයක්වත් ආනයනය කරන්න බැරිුණා. මොකද එයාලා ඔය අවදානම ගත්තේ නැති හින්දා බය වෙලා කිසි දෙයක් කරන්න බෑ. කොහේ හරි අපි ලෝකේ හදන වාහනයක් අපි මුල්ලිම ගෙනල්ලා මේ ඒ වාහනේ සවුත් ඒසියා පළවෙනි වාහනයක්. ඉතින් අපි සතුට වෙනවා අපේ ආයතනෙ විදිහට එහෙම දෙයක් අපිට කරන්න හම්බෙච්ච. නමුත් ඒකට බය කෙනෙක් ඉන්නවා කියලා දන්නවා. මොකද මේ අලුත් වාහනවලට එක එක මේ දැන් අලුත් ට්‍රෙන්ඩ් එක ආවට පස්සේ හැමෝම බලනවා පළවෙනි වාහනේ මම ගන්නවා කියලා. ලංකාවට එන පළවෙනි වාහනේ මම ගන්නවා කියන මේකේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් අපි ඕක දන්නවනම් අපි ඕකට බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි රටේ පසුගිය දවස්වල අස්ථාවර තත්ත්වයක් ඇති වුණා. මේ අස්ථාවර තත්ත්වය ඔබේ ව්‍යාපාරයට කොයිතරම් දුරට බලපෑවද? අපේ ඇත්තම සෑහෙන බලපෑමක් කරා අප්‍රේල් මාසේ වෙච්ච දෙයට. නමුත් අපි ඒක තේරුම් ගත්තා මේ අපිට විතරක් නෙවෙයි මුළු ව්‍යාපාර ප්‍රජාවටම ওই දේ සිද්ධ වෙනවා. ඒකට අපි ඒක රැඳිලා ඉන්න නම් අපි හැමතිස්සෙම OH තියෙනේ අඩු කරන්න ඕනේ. කියන්නේ තියෙන අපි එවලේ එතකොට ආනයන කිරීම සම්පූර්ණ ඉඳලා කාලයකට නැවැත්තුවා. තිබිච්ච වාහන තියෙනේ ඔක්කොම විකුණලා අපේ තියෙන OH එවලෙම
පල්හට ගන්න බැලවා. මොකද මාසයක් යනකොට අපි දිවිච රිස්ක එක අනිවාරයෙන්ම නැති වෙලාම ගිය. එකන්නේ නය තියෙන නම් බැංකු තියෙන නම් ඔක්කෝම එක තැනකට ගෙනාම ඉට පස්සේ අපිට අපේ දේ තිබුණට බයවෙන්න දෙයක් නෑ. බල මේ රෙන්ටර්ක වන්නේ මොකුත් නැතින්ද අපි නිස්කලංකව ටිකක් බලාගෙන වෙනවා. අනිවාර්ය ඕන ව්‍යාපාරකුට එහෙම වෙනවා. මේක මේ මුන්ද රල්ල ගොඩට එනවා වගේ අර වාර ගන් කාලේ දෙකක් තියෙනනේ. ඒ වගේ එහෙම කාලයක් එනවා. ඒ නැති කාලෙට අපි දන්නවා ඒක ජීවත් වෙන්නේ කොහොමද කියලා. මොකද තිස්කානේ ওই හැමදේම වුණා. මේ ව්‍යාපාරක අත්දැකීමේකට හොඳම හේතුවක් වුණා. අනිවාර්යයෙන්. ඒ වගේම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බැංකුවේ උදව් අත්‍යවශ්‍යම වෙනවා. අනිවාර්යයෙන්. ඔබතුමාට කොයි වගේ සහයෝගයක්ද බැංකු පද්ධතියෙන් ලැබෙන්නේ? නෑ, ඇත්තටම බැංකුවත් එක්ක සහයෝගය කරන්න නම් අපි ක්‍රියාව මේ බැංකු ක්‍රියාවලියේ අපිට තියෙන ලොකු කාර්යභාරයක්. මොකද අපි කරන්න පුළුවන් දේ අපි හැමතිස්සෙම කරන්න ඕනේ. සමහර බැංකු අපිට යෝජනා කරනවා ඔයාලට මෙච්චර ගන්න මෙච්චර දෙන්න කියලා. නමුත් අපිට ඒක ගෙවන්න පුළුවන් පිළිවෙලක් තියෙන්න ඕන. අපිට ගෙවන්න පුළුවන් ගන්න පුළුවන් කැපැසිටි අපි මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. 100ක් ඉල්ලුවන් 200ක් අරගත්තොත් අපිට ඒ ගමන යන්න බෑ. මිනිස්සු ගොඩක් වෙලාවට උතන්ට ගිහිලා තියෙන්නේ අනවශ්‍ය ප්‍රමාණයට වැඩිය වේට් එක අරගෙන. ඒතකොට අපි මේ වේට් එක ගන්න වේට් එක හරියට ක්ලියර් කරොත් අපිට ඊළඟ ස්ටෙප් එක අපි දන්නුම් ඊළඟට යන්න පුළුවන් කියලා. දුන්න කියලා ගන්න ගියොත් සමහර අයට ඒ දේ වෙලා තියෙනවා. ඒක බැලන්ස් කරගන්න බැරුව. මොකද කෙනෙකුට කිලෝ 50ක් උස්සන්න පුළුවන් නම් 100ක් එයාගේ හරට තිබ්බොත් එයා යන දුර ප්‍රමාණය මීටර 10ක් වෙන්න පුළුවන්. කිලෝ 50 ගෙනිත්තොත් එයා මීටර 50ක් දුර යයි. ඒ වගේ මේකේ ව්‍යාපාරේ ණය ගැනීමේදී හරීම කල්පනා වෙන්න ඕන. තමන්ගේ ප්‍රමාණයට ගෙවන්න පුළුවන් වෙන දෙයක් හරි විකුණලා තමන්ට ගෙවන්න පුළුවන් ණයක් එක්ක තමයි මේ ව්‍යාපාරي කරන්න ඕනේ කියන එක මම දන්නේ හිතන්නේ. සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යෑමේදී විවිධ අභියෝග වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ රටේ අස්ථාවර තත්ත්වය එහෙම නැත්නම් බදු ප්‍රතිපත්ති මේ වගේ අවස්ථාවකට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න මොන වගේ බෑකප් එකක්ද ඔබතුමා ෆයිනෑන්ෂල් පැත්තෙන් තියාගන්නේ? අනිවාර්යෙන් ව්‍යාපාරයක් කරනකොට එකම දේම රැඳිලා ඉන්න හොඳ නැහැ. තමන් ඊට අමතර තමන්ට ආයෝජනය කරන්න ඕන වෙනත් පැතිගලින් ආදාය නෑ. මේක බිස්නස් එක ඩයිවර්ට් කරනවා කියන්නේ මේක තව තැනක හිට මේ අරිනවට වගේම තවත් වෙන දේවල් වලින් ආයෝජනය කරන්න ඕන වෙන දේවල්. එතකොට අපිට සමහර දේවල් තියෙනවා වතු අරගන්න පුළුවන්. ඒ වතු වලින් ආදායම ගොඩනැගිලි අරගෙන රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් ඒවට අපි ඩයිවර්ට් කරලා තියෙනවා. සමහර මෙතන ව්‍යාපාරයේ අපිට මාසේ ආදායම cover කරන්නේ නැත්නම් ඒ එන ආදායම මෙතන cover කරගන්න පුළුවන් වාතනක් අපි හදාගෙන තියෙනවා. ඉතින් ඒකින්ද ඔය ඕ වගේ දේවල් ආවම පිටිපස්සට යන්න තු ඉන්න පුළුවන් එකම හේතුව ඒකයි. ඔබේ ව්‍යාපාරයේ මේ තරම් දුර ආව විදියටම ඔබ ව්‍යාපාරයේ සම්පූර්ණ ලාභයෙන් ඔබ වැටුපක් ලබනවද? එහෙම නැත්නම් සම්පූර්ණ ලාභයම ඔබේ සාමාන්‍ය දෛනික කටයුතු වලට යොදා ගන්න? මම හිතන්නේ අවුරුදු 2ක්වත් 3ක් නැහැ මම වැටුපක් ගන්න පටන් අරගෙන. අවුරුදු 2 3කට යන ආසන්න තමයි වැටුපක් ගන්න ලෑස්ති වුනේ. හැබැයි අප්‍රේල් 26න් පස්සේ මම ඒ වැටුපත් අයින් කරා. මොකද මට ඕනේ සල්ලි අරගෙන මගේ සාක්කුව දාගන්නේ මේ ආයතනයේ තියෙන දේ රැකගන්න. දැන් මාස 4ක් මම බින්ද වැටුපක්වත් යන්නේ නැහැ. මොකද මට ඕනේ මේ අපිට තියෙන තැන රැකිලා ඉන්න. වෙන ආදායම් තියෙන හින්දා මම ඒ වැටුපක් ගත්තේ නැහැ. ආනයින් අපේ කම්පැනි වොලියුම් එක වැඩි වුණා. profit වැඩි වුණා. ඊට පස්සේ අපිට වැටුපක් ගන්න පුළුවන්. මේක වැටුප ගත්ත කියලා මේක නැති කරලා හරියන්නේ නැහැ. මේක රැකගන්න ඕනේ. ඒ වගේම ඔබ විවිධ වර්ගයේ වාහන ආනයනය කරනවා. ඒ වගේම ඔබ විවිධ සමාජ ස්තරවල විවිධ වෘත්ති කියන්නේ එහෙම නැත්නම් විවිධ පුද්ගලයන් ආශ්‍රය කරනවා. බලපත්‍රවලට එහෙම නැත්නම් පෝමිට් වලට මේ වාහන ආනයනය කරද්දී ව්‍යාපාරිකයෙක් විදියට ඔබට වඩාත් ලාභදායි බලපත්‍රවලට වාහන ආනයනය කරන එකද එහෙම නැත්නම් සාමාන්‍ය විදියට වාහන ආනයනය කරන එකද? නෑ, සාමාන්‍ය විදියට වාහන ආනයනය කරනකොට ඒක ගන්න ආදායම අපි ළඟ රැඳෙනවා. අපි වාහනයක් ගෙනකොට ලක්ෂ 100ට අපි 105ට විකනන් ඒ ලාභයක් අපිට ලක්ෂ 5ක් විදිහට තියෙනවා කියලා උදාහරණ කියන්නම්කෝ. එතකොට ආනයන කරන බලපත්‍රයකට අපිට වාහනයක් ගෙනත් දුන්න කියලා අපිට එහිම ලාභයක් ගන්න බෑ. හේතුව
අද ගොඩක් කට්ටිය ඔය විදදිිය දේවල්ලට පෙළඹිල තියෙන සමරකට්ටිය රුපියල් විසිපන්දාහට පනස් දාහට ගෙනදෙනවා. හැබ මගේ අයට මම එක ෆ්‍රී කරනවා. ආනන මගේ බලපත්‍ර හිමියෝ මගාවට එන්න දන්නයි මං ගන්න ෙත්නෑ මට දුන්නත් මංකව එපා. හැබැයි මට ඊට වැඩි දේවල් ඒකටේ ලැබිල තියෙන. සමරේත මංකන ඔබතුමා බලපත්‍රහිමියෙක් මට වානයක් ගෙනත් දීලා මං ඔබතුමාගේ විසිපන්දහක් අය කරගත්තොත්. එතකොට මං ඔයාගේ මගේ ඒ බැට වැඩිය විසිපන්දාහට වැඩිය බැඳීමක් තියෙනවා මං සතයක්වත් ජත්ති නැත්තා. නමුත් ඔයා යාළුවෙක් වාහනයක් ගන්න ඔයා මංගාවට එවුණා. හැබැයි එහෙම යොපු ව්‍යාපාර එහෙම ගොඩනැගිත්තය බැලුවොත් අර ගත්ත සල්ලි වගේ දහගුණයකි බැලි. ව්‍යාපාර දිනු කරන්න එක ලොකු හේතුව. අපි නෙට් එක කදන්න මේ ආයතනය හොඳයි. මේ ආයතනය හරි සාධාරණයි. එහෙම ඒ කියන පණිවිඩය ගෙනිච්චොත් අපට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන එකින්ද. ඔබ ව්‍යාපාරය දියුණු කරන්න ධනාත්මකව හිතන්න පුරුදු වෙලා කියන්නේ ධනාත්මකව හිතීමෙන් ඔබේ ව්‍යාපාරය දියුණු වෙනවා කියලා ඔබ දන්නවා. ඒ වගේ දියුණු කරගන්න ලොකු අවස්ථාවන් ඔබට එන්නේ නැති ඔබේ ව්‍යාපාරික ජීවිතයේ අවුරුදු 30 පුරා මොන වගේ අවස්ථාවන්ද ධනාත්මක විදිහට හිතලා ඔබ ලබාගත් ජයග්‍රහණ? මම මුලින් ඉඳලම ඉතින් මම හිතන හොඳ දේ කරන්න ඕනේ. කෙනෙක් අමාරුවෙන් සල්ලි හම්බ කරගෙන මෝටර් රථයක් ගන්නවා කියන්නේ ඒක කට්ටියගේ මුළු පවුලක සීනියර්. අපි එයාට හොඳ එකක් දුන්නොත් ඔය ගෙදර පවුලක් විදිහට හරි සතුට වෙනවා. කැඩිච්ච වාහන තියෙනවා. ජපානයේ වතුර ගිහිල්ලා හොදලා සුද්ධ කරලා ගෙනල්ලා දෙන ව්‍යාපාරිකයෝ ඉන්නවා. නැත්තේ නැහැ ඔක්කොම නෙවෙයි. එහෙම අයත් ඉන්නවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙච්ච හදලා දෙන අයත් ඉන්නවා. දුවන මයිලේජ් එක 25,000 කරලා හැබැයි ඒකෙන් මිදිලා වැඩ කරොත් අනිවාර්යයෙන්ම අපිට හැමෝගෙම ආශිර්වාද කියන එක ලැබෙනවා. මේ ඔක්කොටම වැඩි එක තමයි වටින්නේ. කෙනෙක් බ්ලෙස් කරනවා නම් ඒක සල්ලි දුන්නට වැඩිය වටිනවා. මම ඉන්නේ එතන. සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට නැගින විවසායකින්ගේ අඩුපාඩුවක් එහෙම නැත්නම් හිඟයක් තියෙනවනේ ලංකාව තුළ. ඒ වගේ විවසායකයින්ට ඔබතුමාගෙන් ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔබතුමා ලබා දෙන උපදේශය මොන වගේද? අනිවාර්යයෙන්ම අවංක වෙන්න ඕන. මමත් මෝටර රථ ආලන්න කරුණු සංගමයේ මේ නිල දරන කෙනෙක්. ඒකින්ද මම ඔය ආයතනයේදී ඔතන අපේ මීටින් වලත් මම කියන්නේ ඔය වැරදි දේවල් නොකර අපි හරි තැනකට මේක ගේන්න පැරණිකම අතාරින්න. මේක තමයි අපිට තියෙන හොඳම අවස්ථාව. කෙනෙකුට හරි දේ කියලා ඒ අපි ඉන්න තැන අපි කියන්නේ මේ හරි දේ කරපින්ද අපි මෙතන ඉන්නේ. ඒකින්ද ඔය ෂෝට් කට් එන යනවා. ව්‍යාපාර කියන්නේ ටැක්ස් වලට ගෙවනවා. එක එක දේවල් වෙනවනේ. අවුරුදු මාරු කරලා විකුණනවා. ඉතින් මංක ඕවා කරන්න එපා. අපි ආවිල්ලා තියෙන හරි දේ කරලා ඔයාලත් එතනට යන්න. මොකද අපි මේ ව්‍යාපාරේ ඊළඟ පරම්පරාවට බාර දෙනවා කවදද හරි. දැන් මගේ පුතා ඇවිල්ලා එතන මේක බාර දෙනවා. මොකද මෙතන කවුරු හරි කිව්වොත් ඔයා දීපු වාහනේ මට 2016 නෙමෙයි වාට 17ක් ඔයා මාව රවට්ටලා දුන්න කියලා මේ අවුරුදු 30 මගේ ව්‍යාපාරේ කර එකෙන් මට වැඩක් නැහැ. මං ඉන්නේ එතන. ඒ ඉන්න අය මෙතන ඉන්න අය අපෙන් පස්සේ ඔයාගේ තාත්තා මෙහෙම හරි ජෙනුවින් කරපු කෙනෙක් කියලා අහන්න මං සතුටුයි. මම නැති වුණත් එයා සතුටුයි මේ අවුරුදු 30 ව්‍යාපාරේ තාත්තා මේ කොහොමද කරේ කියලා. ඒක මං ආදර්ශයක් වශයෙන් ඒකට දීලා තියෙනවා. ඔබ සඳහන් කරා පුතා මේ ව්‍යාපාරේ බාර ගන්නවා කියලා. මං කියන්නේ ඔබ දැනටමත් කටයුතු සූදානම් කරලා තියෙනවා ඔබේ පුතාට මේ ව්‍යාපාරේ බාර දෙන්න. ඊට පස්සේ ඔබ විස්්‍රාම ගන්නවද එහෙම නැත්නම්? ඔව් මට ඔය හරි හොඳ ප්‍රශ්නයක්. හැබැයි විස්්‍රාම නම් දැන් අරගෙන ඉවරයි වගේ කාලෙත් එක්ක. නමුත් මේ ව්‍යාපාරේ විස්්‍රාම ගන්න බැරි අපි ලොකු පරාසයක මේ සමාජයත් එක්ක ගැටෙන තැනක් මේක. මෙතන මේ දැන කෙනෙකු ජීවිතේ මට මෙතන වගේ තැනක් මගේ ලයිෆ් එකේ කවදාවත් තැනකට හම්බෙන්නේ නැහැ. ඉන්න අය බැලුවොත් මේ මට අදාහ ගන්නත් බැරි පුජ්‍යලෝ ඉන්නවා. අපි ගාවට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා අපි මොන හේතුවත් අතාරින්න ඇති පුජ්‍යලෝ. ඉතින් මට ඔය තව අඩු ඒ කොටසක් තව තියෙනවා අඳුරලා දෙන්න. ඒකට තව කාලයක් ඇයි. අවුරුදු 5ක් විතරනකොට මේ මුළු ඔක්කොම අඳුරලා දී ගත්තොත් මට පොඩ්ඩක් ජීවිතයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ දකිනවා ලංකාවේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය. මේ අංශවලින් ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් විවසායකින් දිරිමත් කිරීම මදිද නැත්නම් තවදුරටත් දිරිමත් කළ යුතුද සහ ලංකාවේ ව්‍යවසායකින් අඩු වෙන්න ප්‍රධානම හේතුව මොන වගේ දෙයක්ද? ඔය සමහර අලුත් කෙනෙකුට ව්‍යාපාරයක් අරගෙන
රැඳෙන්න අමාරු. දැන් අපි කියමුකු දැන් අවුරුදු දෙක තුනට කලින් කාසෙල්ලයක් පටන් ගත්ත කියලා අද වෙනකොට ඒක වැහෙන්න වැහෙලා මොකද ඒ දරා ගැනීම හැකියාවක් නැහැ. හේතුව මේක බදු ප්‍රතිපත්තියක් රටේ හරිතාකාර නැහැ. මොකද බජට් එකකින් බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරාම ඒක මුළු අවුරුද්දෙම ඊළඟ අවුරුද්ද වෙනකන් ඒ බදු ප්‍රතිපත්තිය තියෙන්න ඕන. ඒක ඒක වෙනත් රටවත් එක බලනකොට සම්පදා ඒකයි. නමුත් මේක මාස 6න් 6ට වෙනස් කරනවා, අඩු කරනවා, වැඩි කරනවා. ඒතකොට කෙනෙකුට රැඳිලා ඉන්න අමාරුයි. ඒකට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. මේක මේ දැන් ඉන්නේ මේ නරක වෙලාව කියලා. ඉතින් එහෙම හැමෝටම ඒක නැහැ. ඒතකොට ගොඩක් අයට වෙලා තියෙන්නේ තියෙන අතේ තියෙන කප්පි කොන්ලා සමහර වෙලාවට ණයත් වෙලා තමයි හැංගිලත් ඉන්න මිනිස්සු ඉන්නවා දැන්ට. ව්‍යාපාර කරන්න බැලුව ලංකාව ඇතැල්ලා ගිහිල්ලා. හොඳට කරගෙන ගියා. නමුත් බදු ප්‍රතිපත්ති වෙනස්කම් වුණා. එක එක බැරියර් වැටෙන වැටෙනකොටම රැඳෙන්න බෑ. ඒක ඉතින් රාජ්‍යයක් විදිහට බලන්න ඕන. රාජ්‍ය ආයතන දෙක ඉතින් අපි කතා කරන්නේ හරි නෑ. ඒවයි වෙන දේවල් හරි වෙන්නේ නෑ. හැබැයි පුද්ගලික අංශයේ දේවල් හරියට ඒ ගේමින් කරලා හොඳ සේවකව ඉන්නවනම් එයාලට හරි දිරිමත් වෙන විදිහට කරොත් ඒ ව්‍යාපාරේ රාජ්‍ය ව්‍යාපාරයක් වගේ මේකත් දියුණු වෙනවා. ඔබ තාමත් ව්‍යාපාර ගැන අධ්‍යයනය කරනවද? එහෙම නැත්නම් ව්‍යාපාරය ගැන තවදුරටත් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවද? අනිවාර්යෙන්. මම ව්‍යාපාර දේවල් ගැන අද දවසත් ඉගෙන ගන්නවා. මගේ අදහස හැමතිස්සෙම හොඳ දෙයක් එකතු කරගන්න. එකතු කරගන්න කියන්නේ ව්‍යාපාර යන ගමනට ගොඩක් වටිනා ඒවා. සමාජ අධ්‍යක්ෂීම්, රටේ වෙන දේවල්, වෙන රටවල් වල වෙන දේ මම උදේ 6:00 පත්තර ටික අරගෙන 7:00 වෙනකම් හැමදාම පත්තර බලනවා. දොර ලෝකෙ වෙන දේවල් බලනවා. ඉතින් ඕවායින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ අමතර මේ මට හම්බෙච්ච අය ඉන්නවා මහාචාර්යවරු, ආචාර්යවරු ගොඩක් මෙතනට එන තැන. මම ඒත් එක පැය භාගයක් කතා කරලා මම මට ඉගෙන ගන්න බැරි අවුරුදු 5ක දේවල් එක පැය භාගයක් මම ඉගෙනගෙන තියෙනවා. මම ඒ මට අවශ්‍ය සාරාංශය මම එකතු කරගෙන තියෙනවා. මොකද ඒවා මේ ගමනට ගොඩක් වාසියක් වුණා. සමහර අය හිතනවා මේ නිකන් කතා කරනවා කියලා. නෑ, මං ඒකේ මං ගන්න ඒක අරටුව. මට ඕනේ අරටුව. ඒ වගේ මම ඒක හොඳ ආකාරව දන්නවා. ඒ වචන වල තියෙන වටිනාකම. සමහරට ඒවම අපේ ජීවිතේ අපිට අඩුපාඩු හදාගෙන අපි හොඳ දෙයක් කරන්න මේ දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි. මේ පොතපතෙන්ුත් දැනුම ගන්න පුළුවන්. කෙනෙක් එක්ක කතා කරලා දැනුම ගන්න පුළුවන්. සමහරට පොතපතේ දැනුම ගන්නට වැඩිය ලේසි ගොඩක් හරියටම ප්‍රැක්ටිකල් කතා කරලා සාකච්ඡාවෙන් එන දැනුම හරි වටිනවා. ඒ වගේම ඔබේ අධ්‍යාපන සුදුසුකම් එහෙම නැත්නම් අධ්‍යාපන මට්ටම ගොඩක් වැදගත් වුණාද මේ ව්‍යාපාරයේ මේ තරම් දුරට සාර්ථකව කරගෙන යන්න? ඔව්, අධ්‍යාපනයත් ඕනේ කෙනෙකුට. අධ්‍යාපන ඕනේ. මම ඒ ලෙවල් වෙනකම් විතරයි අධ්‍යාපනය කරේ. නමුත් ඊට වැඩිය දෙයක් ඕනේ අපි සමාජයේ හොඳ මනුස්සයෙක් කියලා ඉන්න නම් අපිට දැනුමත් එක්ක තව දේවල් තියෙනවා. ගුණාත්ම වෙන්න ඕනේ, නිහතමානී වෙන්න ඕනේ, ඒ ගුණගරුක වෙන්න ඕනේ, වංචාවෙන් තොර වෙන්න ඕනේ, කෙනෙක් රැවටීමෙන් තොර වෙන්න ඕනේ, අසාධාරණකම්, ඒ වගේ පොඩි කාරණා ටිකක් අපේ ඇඟට දාගන්න. අපි අපේ ඔළුවේ තියාගන්නවා. අපි ඒවා අපි කළ යුතු නැහැ. අපි කළ යුත්තේ ඒ හරි දේ කරනවා කියන අදහසින්. මොන දැනුම තිබුණත් ඔය කාරණා ටික නැතුව කොච්චර ඉගෙන ගත්තත් වංචා කරන්න නම් වැඩක් නැහැ. කෙනෙක් රවට්ටන්න නම් වැඩක් නැහැ. අනුංග දෙයක් අසාධාන ගන්න නම් වැඩක් නැහැ. ඉතින් ඕවයින් බැහැරුව අපි ආපු ගමනේ මම හිතනවා මේ ඔක්කොම ඉගෙන ගත්ත ස්කෝල් පාසලත් එක්ක ඒව ඔක්කොමත් එක්ක ආවම මට හරි සන්තෝෂයක් දැනෙනවා. දැන් මේ එක එක අවස්ථාවලදී හමු වෙන මිනිස්සුත් එක්ක. අද අපි විශේෂ වැඩසටහන සම්බන්ධ වුණේ ඉරෝස් රේඩර්ස් අධිපති SK ගමගේ මහත්මයා. ඉතින් ඔබටත් නවීන මෝටර රථ යුරෝප් වෙන්න පුළුවන්, ජපන් වෙන්න පුළුවන්, ඕනම අන්රෙජිස්ටර්ඩ් වාහනයක් මෙම ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. බුළුගා හන්දිය එහෙම නැත්නම් දලුගම කැලණිය ප්‍රදේශයේ තමයි මේ සේල් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔබටත් මෙම ස්ථානයට පැමිණියොතින් ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ වාහන මිලදී ගැනීමට අවශ්‍ය දැනුම, පළපුරුදු ව්‍යාපාරික අත්දැකීම් එක්ක මෙතුමන්ලාගේ සහය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතුමාගේ දුරකථන අංකය පහල දාලා තියෙනවා. ඉතින් ඔබට කැමති අවස්ථාවක් තියෙනවා මේ දුරකථන අංක හරහා සම්බන්ධ කරගෙන ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ ගුණාත්මක හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා.
ජයවිත.